මැතිවරණ කොමිසම විසින් ඉතා පැහැදිලි නිර්ණායකයන් ඉදිරිපත් කළා තිබෙනවා. ඒ නිර්ණායකයන් කිසිදු සැලකිල්ලට භාජනය නොකොට රාජ්‍ය දීපලත් උපරාජ්‍ය දීපල රාජ්‍ය මුදල් තමගේ මැතිවරණ ව්‍යාපාර සඳහා යොදවාගත් ඔබ දැන් පෙනෙමින් තිබෙනවා. ඔබ දන්නවා හරින් පනාන්දු මන්ත්‍රීවරයාගෙත් يعني හිටපු නේද? මනුෂ නානායක්කාරගෙත් අමාත්‍ය ධුරි වත් වුණා. يعني മന്ത്രി ධුරි වත් වුණා. දැන් රනිල් වික්‍රමසිංහ මොකද කරන්නේ? හදිසියේ වුන්ට ඔවුන් දරපු අමාත්‍යංශවලම උපදේශක තනතුරු දෙනවා. ඒ කියන්නේ මොකද කරන්නේ? ආයේ අමාත්‍යංශ වාහන, ඒ අමාත්‍යංශ මුදල්, ඒ අමාත්‍යංශන මැදිහත් වීම සඳහා ඔවුන්ට ඉඩකඩ ලබා දීලා තිබෙනවා. මේ ඉතාමත් මැතිවරණ කොමිසමෙන් අලුත් පත්වීම් ලබා දීම වැළක්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් චක්‍රලේඛයක් නිකුත් කළා තිබියදී. එක්සත් ජාතික පක්ෂයේ හැටියට ඉන්න රනිල් වික්‍රමසිංහ මුළු කඳවුරම යැපෙන්නේ ආණ්ඩුවේ. රනිල් වික්‍රමසිංහ අසිෂ්ඨතම මැතිවරණ ව්‍යාපාරයේ දිමින් තිබෙනවා. රාජ්‍ය දීපල රාජ්‍ය වාහන විශාල ප්‍රමාණයක් උපයෝග කරගෙන මේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ඒ වගේම රාජ්‍ය මුදල් විශාල ප්‍රමාණයක් අවභාවිතය යොදමින් තිබෙනවා මේ මැතිවරණ ව්‍යාපාරය සඳහා. ඒ වගේම විපක්ෂ නායකවරයා බොහෝ විට ඌ පාවිච්චි කරන්නේ විපක්ෂ නායක කාර්යාලය. විපක්ෂ නායකවරයාට ඔහුගේ ධූරයේ පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන විපක්ෂ නායකාරය. හැබැයි විපක්ෂ නායක කාර්යාලය යනු ආණ්ඩුවේ ස්ථානය. හැබැයි ආණ්ඩුවේ ස්ථානය තමයි සමග ජන බලවේගයේ මාධ්‍ය සාකච්ඡාව ඔහුගේ පාක්ෂ කාර්යාලය බවට පත් කරද්දී එහෙමනේ. ඒ කොහොමද එහෙම කරන්නේ? ඒ නිසා හරියට ගත්තොත් මොකද මේ සිදුවලා තිබෙන්නේ? ලෝකෙට පරකාසයේ ගෙදරට මරගාතේ වගේ ලෝකෙට ප්‍රජාතන්ත්‍රවාදයගෙන මහජනයාගේ මුදල් ආරක්ෂාව පිළිබඳ කතා කරන මිනිස්සු ඡන්ද ව්‍යාපාරයේ දෙන්නේ මහජනයාගේ දීපල මහජනයාගේ මුදල් අවභාවිත කරමින් ඒ පිළිබඳ පැමිණිලි ගන්නවා ඉදිරිපත් කර අපේ මැතිවරණ නිරීක්ෂණ කමිටුව නේද අපි ඉදිරිපත් කර අපේ නියෝජ්‍ය හිටපු නියෝජ්‍ය පොලිස්පති මාක් මාත්මයා නියෝජනය කරන අපේ මැතිවරණ නිරීක්ෂණ කමිටුව තියෙනවා. ඒ කමිටුව විසින් අවස්ථා ගණනාවකදී මේ පිළිබඳ පැමිණිලි අපි මැතිවරණ කොමිසමට ලබා දීලා තිබෙනවා. හැබැයි මැතිවරණ කොමිසමත් යම් අවස්ථාවලදී නිර්ණායකයන් ලබා දීලා තිබෙනවා. නමුත් කිසිසේත්ම මේ රාජ්‍ය දීපල රාජ්‍ය මුදල් අවභාවිතාවීම වැළැක්විලා නැති තත්ත්වයක් තමයි පේන්න තිබෙන්නේ.